මේක එතකොට මෙතිල් කෑල්ලකුයි එතිල් කෑල්ලකුයි දිය මේක 2 එතිල් කියලා. එතකොට ඊ අකුරෙන් පස්සේ එච් අකුර තියෙන එම් අකුරට කලින්. එතකොට 2 එතිල් 5 හයිඩ්‍රොක්සි 4 මෙතිල් පෙන් පහක් හින්දා 1 ඊන් 3 එකේ ඕන් එක. ඒකම ලිව්වාගේ 2 එතිල් 5 හයිඩ්‍රොක්සි 4 මෙතිල් 1 පෙන්ටීන් 3 ඕන් කියලා. හයිඩ්‍රෝකාබන හැර අනිකුත් සංයෝගයේ IUPAC නාමයේ ගොඩනැගීමේ පියවර මේ විදිහට සාරාංශ කරන්න පුළුවන්. ඉහළම ප්‍රමුඛතා යුත් ක්‍රියාකාරී කාණ්ඩයත් ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය හා ද්විත්ව හෝ ත්‍රිත්ව බන්ධන මෙතොත් ඒවා අන්තර්ගත වන දිගම හයිඩ්‍රෝකාබන දාමය ගන්න ඕනේ. පියවර වෙන්නේ හයිඩ්‍රෝකාබන දාමය අංකණය කරනවා. ඒකෙදි ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයට අඩු අංකය හම්බ වෙනවා. දාමයේ විදිශාවට අංකණය කළ විට ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයට එකම අංකේ ලැබෙනවා. අංකන දිශාවල තෝරගන්නේ බහුබන්ධනයේ, කියන්නේ ද්විත්ව බන්ධනයක් ත්‍රිත්ව බන්ධනයක් තිබුත් ඒකට අඩු අංකය හම්බෙන විදිහට. හයිඩ්‍රෝකාබන දාමයේ විවිධ දිශාවලට අංකණය කළ විට ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයට එකම අංකය හිමි වෙලා බහුබන්ධන නැත්නම් දාමයේ අංකණය කිරීම දිශාවල තෝරගන්නේ ආදේශීය කාණ්ඩවලට අඩුම අංකය හම්බෙන දිශාව. ඊට අමතරව කාබන් පරමාණු සංඛ්‍යාවට අදාළ නාමය හා අදාළ ස්ථානාංක සමග සංතෘප්ත හරි අසංතෘප්තතාවයි අංගවන්න මේ ප්‍රත්‍ය දානම. ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩේ නියෝජනය කරන ප්‍රත්‍ය එක් කරනවා. අදාළ ස්ථානාංකයේද සමග ආදේශක කාණ්ඩ නියෝජනය කරන උපසර්ග එකතු කරනවා. මෙන්න මේ විදිහට තමයි IUPAC නම ගොඩනගන්නේ. මුලින්ම ආදේශක කාණ්ඩ ටික තමයි ස්ථානාංකෙත් එක්ක, ඊට පස්සේ හයිඩ්‍රෝකාබනේ නම. ඒ කියන්නේ කාබන් කොච්චරක් තියෙද ඒක හෙක්ස් පෙන්ට් එහෙම. ඊට පස්සේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය ඕල්ද, ඔයික් ඇසිඩ්ද, ඇල්ද, ඕන්ද ඒක. ඊට පස්සේ සාමාන්‍යම් නැත්තම් සුළුනම්. ඒ කියන්නේ මේ එක එක ඕගනික් කම්පවුන්ඩ්ස් සාමාන්‍ය ජීවිතේ කොහොමද අපි නම් කරන්නේ. මේකට අපි එතනොයික් ඇසිඩ් කියලා තමයි, එත් කියන්නේ කාබන් දෙකක් කියන්නේ. එතනොයික් ඇසිඩ් කියලා තමයි IUPAC නම. ඒක සාමාන්‍යයෙන් කියන්නේ ඇසිටික් අම්ලය කියලා. ඊට පස්සේ මේකට ඇසිටල්ඩිහයිඩ් කියලා සාමාන්‍යයෙන් කියනවා. IUPAC නම වෙන්නේ එතනල්. මේක ඇසිටෝන් කියලා සාමාන්‍යයෙන් කියනවා. මේක ප්‍රොපනෝන් කියලා තමයි IUPAC නම වෙන්නේ. අර ඉනෝගනික් වල වගේ තමයි මේකත් ඒ වගේ සාමාන්‍ය නමයි IUPAC නමයි කියලා දෙයක් තියෙයි. මේක ඇසිටෝනයිට්‍රයිල් කියලා නිකන් කියනවා. එතන නයිට්‍රයිල් කියලා තමයි IUPAC නම. මේක ඇසිටලින් කියනවා. මේක එතයින් කියලා තමයි IUPAC නම. මේක ක්ලෝරෝෆෝම්. මේක ට්‍රයික්ලෝරෝ මෙතේන් කියලා තමයි කියන්නේ. මේක එතිලින් ග්ලයිකෝල්. මේක එතීන් 1,2 ඩයිඕල්. මේක ඩයෝලයක්. OH කාණ්ඩ දෙකක් තියෙන එක්කෙනෙක්. ඊට පස්සේ මේක ෆෝමල්ඩිහයිඩ් කියනවා. මේක මෙතනල් කියලා තමයි සාමාන්‍ය ජීවිතයේදී කියන්නේ. ඊට පස්සේ මේක ෆෝමික් ඇසිඩ් නැත්නම් ෆෝමික් අම්ලය. මේක මෙතනොයික් ඇසිඩ් කියලා තමයි IUPAC නම් වෙන්නේ.